මම නදීවා සඳලියාරච්චි මම කියවන්නේ ලෝටස් රිපබ්ලික් කියන මගේ අලුත් පොතෙන් ඒකේ 7 වෙනි පරිච්ඡේදය ඒ පරිච්ඡේදයේ නම අටවන අධිපති ඔයාතරේ අරගලකාරෝ විකේ පරුවා එලෝල දැම්මට පස්සේ හිස්වෙච්ච ලෝටස් රිපබ්ලික්ේ විධායකයේ අටවන අධිපති හැටියට බයිලතුමා පත් වුණා ඒත් තුමාගේ පවුලේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා හැමෝම වගේ දැනන් වුණා සරලවම කියනවා නම් බයිලතුමා මයිනතුමාගේ තුමාගේ පවුලේ රැකවලා වෙලා තමයි තියුනේ අටවන අධිපති හැටියට බයිලතුමාගේ පත්වීම ස්ථීර කරන්න සබේ ඡන්ද ටික ගන්න අල්ල පුරටින් දීපු සල්ලි ටික බෙදුවේ කපුටා කලින් කිව්වා හැ ඔය ඇප පිට නිදහස් වෙලා ඉන්න චෞර පවුලක් පවුල හැමෝටම සම සමේ වැටිලා තියුණා නඩු තොගයක් සමහරුන්ට ඝාතන නඩු සමහරුන්ට දෝෂණ නඩු සමහරුන්ට වංචා නඩු රාජ්‍ය දේපල අවභාවිතාව අවභාවිතයට වැටිච්ච නඩු සමහරුන්ට කළු සල්ලි ළඟ තබා ගැනීම නිසා වැටිච්ච නඩු සමහරුන්ට පුද්ගලික දේපල පැහැර ගැනීම නඩු සමහරුන්ට පුද්ගලින් පැහැර ගැනීම නඩු සමහරුන්ට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම නිසා වැටිච්ච නඩු සමහරුන්ට ෆුට්බෝල් ෆෙඩරේෂන් එකෙන් ගහපු ගැහිලි වලට වැටිච්ච නඩු සමහරුන්ට මිග් නඩු සමහරුන්ට පොඩි නඩු සමහරුන්ට හැඳුම්පත් නඩු සමහරුන්ට සුනාමි නඩු සමහරුන්ට කොරෝනා නඩු සමහරුන්ට හෙල්පින් අම්බරුතට නඩු සමහරුන්ට මැනික් නඩු සමහරුන්ට ඉඩම් නඩු සමහරුන්ට සැටලයිට් නඩු සමහරුන්ට රක්ෂිතවල හෝටල් දාපු නඩු සමහරුන්ට ත්‍රස්තවාදී සංවිධානවලට භගා දීපු නඩු ඔය වගේ මේකේ නොකී නඩු තියුණා නැහොතයා තුමා පවුලේට බලේ අහිමි වෙච්ච දවසක යන්න හදන්න වෙනවා අලුතෙන් හිරගයක් ඒ තරමට පට්ට නඩු තොගයක් පවුල ඇතුළේ යන්තම් හරි සමගියක් තියුණා නම් තියුනේ පවුල හැමෝටම වෙන වෙනම වැටෙන නියමිත ඔය නඩු තොගේ හන්ද විතරමයි ඒකෙන් හැමෝටම තියුනේ බයක් කට්ටිය සහසුද්දෙන් දැනන් වුණා තමුන්ගේ කෙනෙක් හරි බයිලතුමා වගේ තමුන්ගේ නොවන ඒ උනාට තමුන්ගේම වගේ කෙනෙක් හරි බලේ උන්නොත් අර තමුන්ට නීතියෙන් බේරිලා ඉන්න බැරි වෙන වගේ මොන විදියෙන්වත් උන්නෝ හන්දා එක මොහොතකටවත් බලය තමුගේ පවුලෙන් ඉහැන්න රැක ගන්න පවුල හැමෝටම ජීවන වගකීම උන්නෝ හන්දා තුමා පවුලේ බලය ඉන්න කෙරුවා ඕන ගඳ ගහන කුණු වැඩක් ඒකට මන් දිගෙව්වා මුළු රටක් බයිල තුමාට පහවදාම විදායකේ අටවන අධිපති හැටියට දියුරුන් දෙන තැනට වැඩේ හැදුනේ ඔන්නෝමයි පවුලේ පිල්ලේ ආපෝ කැරකිලා රිපබ්ලිකේට පත වැවුනේ ආන් එහෙමයි එතන පටන් ආපෝ වංගයා ප්‍රතිපාලනේ උනේ තුමාගේ පවුලේ හෙවත් පිල්ලි පවුලේ ඕනෑ පාකංගලට අනුකූලව කියලා ලෝටස් රිපබ්ලිකේ උන් කතාබතා උනේ ඔන්නෝකයි තුමා පවුලේ ආරක්ෂාව යලි තහවුරු කොට නැවත බලේ පිහිටවීම පස්සේ දොරෙන් ගිහින් දාපු ඩීල් එකේ මුල්ම වකන්තිය ඒකයි ඉතින් තුමා පවුලට ගැටි සුවච කීකරු බයිලතුමා හෙවත් අටවන අධිපතිතුමා මුලින්ම කරේ ජනතාව පිට තව තවත් බදු උන්ගේම ගිනි තියාගත්ත ගෙවල් දොරවල් ජනතා මුදල් කෝටි ගණන් වැය කරලා අලුත් වැඩියා කරලා තුමා සනුහරයට දෙන එක ඊළඟට කරේ සබේ කරවන බාරි කැල්ලෝ එක්ක එකතු වෙලා බණ්ඩාගාරේ අන්තිම සදේ තියදම් කරලා පට්ට පජාත කුල්ල කුජීත අම්ම හොරුන්ට සැප පාසුව සලසන එක රිපබ්ලිකේ දරු හාවතේ මරනවා ලෙඩු බෙහෙත් නැතුව හූල්ලනවා මේ සතිය 2500ට ගත්ත බෙහෙත් ඊළඟ සතිය වෙද්දී 4500ක් ඊට පස්සේ කරේ එහෙව් රිපබ්ලිකේ හොම්බෙන් යනකම් බම්බු ගහපු පරණ හොරු සෙට් එකටම පාවඩ දාලා පිරියලන් ඇමති අංකලන්දලා නඩත්තුය ජනතාවගේ කරපිට පටවන එක පොරට පුකේ ඉඳා පිස්සු මායාකාරී ඔයාකාරයේ වැඩ එක බයිලතුමා හෙවත් අටවන අධිපතිතුමා සෑහෙන බිසි වුණා තුමාට ආතිකය ගැන බලා ගන්න වෙලාවක් නැතුවම ගියා ආතිකේ IMM එකට බාර දුන්නා ආතිකේ අර අනිත් කුණු ඔක්කොම ඔඩකොඩ දාගත්තා පොරට පුකේ ඉඳන් පිස්සු තුමා පවලේ
बड़ू टिकने आले हुए अटवना अधिपति तुमा तुमा पावल टे शॉपिंग किए अटवना अधिपति तुमा तुमा पावल टे मार्केट किए अटवना अधिपति तुमा तुमा पावल मुरे केरुए अटवना अधिपति तुमा वेलावे हटिया टे तुमा पावले बेबी बलागते अटवना अधिपति तुमा कोटिम में बेबी के माई बेबी माई ना के बेबी बलागते अटवना अधिपति तुमा तुमा पावल टे मार्केट टे अन्ना पॉकेट मनी ओनू नाम अटवनाधिपति तुमा वेट वेडी करा टैक्स वेडी करा लिव वेडी करा पोदु देपल विकुनवा इस्राम यान वायसा तारु करा तुमा वाले सतुटु करान्न अटवनाधिपति तुमा होरु रैक्का डील टिक रन करा सैलून दोर एरिया होरु आपहु सबेट गिनत एमति अंत अट्टो फरांदला पुरंदु वेच्च पैकेज एक बेदला दुन्ना ओयासे रिपब्लिक के आदायमय वेदमय अतरे परतरय आलोक वर्ष वलिन वेडी उना आर्थिक प्रश्न एन्न एन्न उत्सन्न उना වැස්සන්ගේ බෙල්ල තියුණ තොණ්ඩ හුස්ම හිර වෙන ගානට තද වුණා. ඒ ඔක්කොම පැතක තියලා තුමා බාල සතුටු කරන්න ත්‍රස්වාදීන්ට පගා දීපු උන්ගේ රූකඩයක් වෙලා අත්කල කරොන් ත්‍රස්වාදීන් හැටිය නම් කළා. අරගලේට එරෙව බීසනේ මුදාහැරියා. පොරට පුකේ ඉන පිස්සු. ඔන්නයි පාසේ බේකරි කාර්යෝ උන්ටෝන හැටියට පාංගුල ගණන් ඉස්සුවා. වීමෝල් කාර්යෝ උන්ටෝන හැටියට හාලවල ගණන් ඉස්සුවා. කිකිලිය ඇති තරම් ඇතිකරන සංගමේ උන්ට ඕන හැටියට විතරෝල ගණන් ඇස්සුවා මම ඒ ටික මගේ අරලා කියන්න පොරට පුකේ ඉනම් පිසු තහනමෙන් අලුත් කර්මාන්තයට කෙලුණා අප ණයන නැති වුණා කර්මාන්ත කඩන් වැටුණා නිෂ්පාදන නවතුණා රාස්සාවල් නැති වුණා ආ රිපබ්ලිකේ ආර්ථිකයේ සෙත් පෝචිම වුණා පොරට පුකේ ඉනම් පිසු ආර්ථිකයේ සෙත් පෝචි වුණායි සංගීතකාරයන්ට ෂෝ නැති වුණා නාට්‍යකාරයන්ට වැඩ නැති වුණා චිත්‍රපටකාරයන්ට වැලේ වැල් නැති වුණා සාහිත්‍යකාරයන්ට පොතක් ගහන්න බැරි වුණා කලාකාරයන්ට ජීවත් වෙන්න විදයක් නැති වුණා රිපබ්ලිකේ සංස්කෘතික ජීවිතේ නන්නතර වුණා පොරට පුකේ ඉඳන් පිස්සු මේ ආකාරයට රට කොයිපිට ගියත් අටවනාධිපතිතුමාට තිබුණේ නැහැ කිසිම කිසි දෙයක අනගුණ තුම ඇහුවේ නැහැ කිසි කෙනෙක් කියන කිසි දෙයක් තුමාව තේරුම් ගන්න බැරි වුණා කාටවත් තුමාට වැදගත් වුණ නැහැ කිසිම දෙයක් තුමා හැමදාම දැක්කේ එක හිණයක් උරුම කරගන්න විදායකයේ බලයක් පැරදි පැරදි වුණ බයිලතුමා හැවත් අටවනාධිපතිතුමාගේ විදායක හිණ හැබෑ උනේ අරගලේ පිටෙන් බලයට ආපු බයිලතුමා මුලින්ම කරේ නැගපු ඉනිමකට ගහන එක පයින් ඒවා වැරි කැඩයි තින් බයිලතුමා හැවත් අටවනාධිපතිතුමා බීසනේ වපුරළම ඉතිහාසගත වෙලා උන්නේ ලටවන්දෙන් ඔන්නෝකයි උන පුරුකේ දාලත් බලු වලිකේ ඇදාරින්න බෑ කියන්නේ මර්ධනේ ආවි පුරුද්දෙන් ස්තුතියි